සාලමෝන්ගේ ගීතිකාව හතරවෙනි කොටස. එති මිත්‍රවරණී පසුගිය කොටස, මම ඔබට කියලා දුන්නා කොහොමද මනමාලයා මේ අටවෙනි පදේ කියන්නේ මේ ඔබට සභාවක් අවශ්‍යයි ඔබට එඩේරෙක් අවශ්‍යයි මොකද ඔබට ගොඩක් ප්‍රශ්න තියනවා ඒ ප්‍රශ්නවලට උත්තර සපයන්ඩයි මම හාකාරව සබහා සහ එන්දහිරන්. ගරාගෙන සිටින්නේ කියලා ඉතිං ඉතැන්දි මම ඉඩෙහිරන්ට කියන්න ඕනේ පස්ටස් ට අේ පාස්ටර්ස් අපිට කියලා දෙවන් වහන්සේ සමහර බැටලුවන් දිනවනේ. ඉතිං ඒ බැටලුවන්ගේ සංක්‍යාව ගැන නම් බලන්ඩෙපා. දහක් වෙන්ඩ පුළුවන් දහයක් වන්නඩ පුලුවන් එකක් වඩ පුලුවන් ඒ බැටලුවන්ට අපි උගන්න අඩඕනේ. හරි දේ උගන්න අන්ඩඕනේ හරි විදියට. ඒ නිසා. කරුණා කරලා වචනය තව ගැම්ුරෙන් ඉගන ගණ්ඩ මොකද වචනය තිබෙන අබිරහස් දෙවියන් වහන්සේ ඔබගේ සනඟට ලබා දෙන්නේ ඔබ හරහා. එ නිසා දැන් මංවාගේ අපි වගේ සමහර බාහිර බයිබල් ගුරරුන් ගැන විතරක් විශ්වාසය තබාගෙන ඉන්ඩිපාමමුකද අද බොෝ ව්‍යාජ ගුරුරුන් ඉන්නවනේ ඉතින් පාස්ටරලට මං කියන්නේ ඔබ මොන්න තරං අමාරුවෙන් යාත්ඥාවෙන් කැපවීමෙන් ඔබ මේ ඔබගේ සෙනඟට සේවය කරනවද. ඉතිං ඔය අපි වගේ සමහරු උගන්නට ඇරගෙන අපි මොනවාහරි ව්‍යාජය ඉගැන්වීමක් ඒ ගොල්ල තුළට වැපුරවානං පස්සේ විනාශයිනෙ ඔබට බැරිවෙනවා ඒ වපුරපු බීජය අයින් කරන්න. ඉතිං අද සංසන්ධනය කියන ජරාවක් ක්‍රස්තියානිි ලෝකයේ තිබෙනවන්නේ පාස්ට ොකද අද මිනිස්සුන්ට ස්වභාවිකව තියන සංසන්ධන අපි ප්‍රදච්ච දායනදම් සංසධය කරලා පුරදුුවවෙච්චයුන්ේ දේශපාලනය ගත් හම අරකෝමද පක්ෂ කහොම දර ජනාතිපතිවරයක් කහොමද මේ ජනාතිපතිවරයක් කොමද කිය සංසධනය කරලා කරලා නාස්ත වෙනවුන අපි ඉතිං අපේ ඇදැහිලිවන්තෙන්ට ඔය සංසන්ධනය කිරීම කියන ලෙඩේ තියෙනවා. ඉතිං අපි වගේ මම වගේ. ඔය මාධ්‍ය හරහා එන, දේවදදාසයෙන් සමඟ ඔබ එකගොල්ල සංසධනය කරලා බලයි අනි අපේ පාස්ටට වඩා අර්යයා හොඳට දන්නවානේ අපේ පාස්ටට වඩා අර්යා කතා කරන අපිට තේරෙනවානේ ඔය දේ නිසා මම කියන්නන්නෑ ඔබට ඔබගේ සෙනඟ හරි ගරුවරුගේ ගැන්වම් බලනක වලක් කණඩ කළ හෙම කියන්නන්නේෑ හැබැයි ඔබ තව තව දැන් ඔබ මොන තරන් දැනුමකින් යුක්තව න් මේ මහොතේ සිටිනවාද ම දන්නේ නෑ එතන ඉහලට යන්ඩ. තම තම ඉහලට යන්්ඩ මමත් එහෙමයි මම තවම මමයි ගනගන්න මට ඕන තරංම් උපාදිතියෙන්න්න පුළුවන් මට අත්දකම් තිබෙන්ඩ පුුවන් මට දේශනා කර්ඩ මගේ ඔළුව තුළ ලක්ෂ ගණන් දේශනා තියනවා ම එලියට දාපු නැති ඒ කම හරි නවත් මම තවත් මම වර්ධනය කර ගණ්ඩ ඕනේ ම තවමත් ඉග ගන්නඩ ඕනේ ම නොදන්නදේ කෝටි අක්තියන. දන්නදේ දහයයායි නම් නොදන්න ද කෝටියයි. ඉතිං ඒ අනුශාසනාව ඔබතුන්ලට මම දෙනවා දේව ගැතිවරුණි ඔබබගේ ඒ බැටලුවන්ට ඔබයි උගන්න අන්ඩ ඕනේ. ඉතිං ඔබ මේ ඒක කරන්ඩ ඔබ තව තව ඉගැ ගන්ඩ ඕනේ ගොඩා පාස්ටස්ලමට කියනවා පාස්ත සුරේෂ් ඔයාගේ දේශනා මම ඇරං අපේ සභාවට මම කරනවා කියලා. එහෙම කියන පාස්තරලට මම නිවැරදි කරණ්ඩෝනේ මගේ දේශනා නෙවෙයි ඔබ ගත්තේ ශුධාත්මයණන් වහන්සේ ගේ දේශනා. සුරේෂ්ග දේශනා කියලා ඒවා නෑ. එකන්නේ බාලම්ට අ බූරුව කතා කරනකොට ගණම් කතා පොතේ එක බූරුවගේ දේශනයක් නෙවෙේ බූරුවම කද දන්නේ බූරුවටමනු වතු දන්නේ. ඒ දෙමියන් වහන්සේ තමයි පූරුවවා හරහ කතා කරේ. ඒ වගේ මේ බූරුව වැරගෙන දෙමියන් වහන්සේ උගන්වන දේ ඔබ ඇරග ඔබ ඔබගේ මිනිස්සුන් දෙනවනේද මෙතන ගුරුකං කරන්නේ උගන්නන්නේ මත් නෙවේ ඔබත් නෙවේ ශුධර්මයන් වහන්සේ. දැ මම කියන්නේ සහර පාසල මට කියනකොට මට හරි සන්තෝසයි පස්ට ඔයාගෙන් ඇරගෙන මමත් එකක් ඒකින් දාලා ඉගැන්වා. ලසනයි ශෝක් එක තමති න්්ඩෝනේ ලෝගෝස්සිකෙන් ලැබෙන රේමාව ඔබට කියලා රේමාාවන් දෙවන් හස දෙනවා ඔබට කියලා එලි දරව් දෙනවා ඉතික් ඔබට ෙරන්ඩ ප්‍රස්ථාවවනො ලැබුණු සමහර දේවල් මට ලැබු නේ ඉතින් මගේෙන් ගණ්ඩ පුළුවන්ේ ගන්ඩ. නමුත් ඔබට දෙව අන්හස පුදුමාකාරාලේපයක් දී තිබෙනවා ැඳවීමක් දීලා තිබෙනවා. ඉතිං ඔබටට තිබෙන රැල පොඩ්ටි රැලක්කුණත් කමක් නෑ. ඔබ ඒ ගොල්ලන්ට උගන්න අන්ඩ. ඔබත් තව තවතතව ඉගෙන ගණඩ කාලය ගොඩක් ගත කරන්ඩ. ඔබ දේවචචන්නේය තව තවයි ඉගෙන ගන්ඩ. ඉතිං ඒක තමයි අටවෙනි පදේ අපි දැක්ේ ඉතින්ම පාස්තස්ලට කතා කරා වගේම ඇදහෙළිවන්තෙන් තත්ම කතා කරනවා අනේ මේ ගොඩා ගුරුවරු ඉන්නවා මාධ්‍යවල YouTubeල ගොඩක් ගුරුවරඉවා පරිස්සමෙන්ා ඉතිං ඔබ ඔබබට සභහවක්කෝනේ ඔබට දේවදසයක වුණේ ඒ අය හරහා ඒ එඩේරා හරහා දෙවියන් වහන්සේට පුළුවන්කම තිබෙනවා ඔබ නොදන්නාදේ වචනයෙන් ලබාදී ඔබට ආශීර් වලද කරන්න. හොඳයි දැන් අපි අදබ ලන්ඩයන්නේ නවවෙනි දහවෙනි සහ එකලොස්වැනි පදයන් මේ සලමොන්ගේ ජීතිකා පොතේ පළවෙනි පරිච්චේදේ. හොඳයි නමවැනි පදය. මාගේ සොඳුර ඔන්න මනවාලයක් කතා කරනාව මනමාලිට නම් ඒසුස් වහන්සේ සභාවට කියනවා මාගේ සොඳුර. පාරාවෝගේ රථවල අශ්ව දෙනුවකට නොබ සමාන කලෙමි එකයන්නේ ඔබ මම අශ්ව දෙන්නකට දෙනුවකට කියල කියනවා. තැන් ඇයි පාරාවෝ ගැන මිතර කතාරන්න මිත්‍රවරුන් අපි දන්නවා පාරාවෝක යන්නේ මිසරේ රජවරු එගොලො හොඳ කට්ටිය නෙවේ. එගොල ඉස්ත්‍රයිල්වරන් වහල්කමට ගෙනනිච කටය ගොලො පස්ස කාලෙත් ස්ශ්‍රයිල් සමක යුද්ධට ප කටිය මිස්සරවරුන් හොඳ නෑ. පාරාව රජවරුහොඳ නෑ. ලෝක ඉ හස කො දේව ෙගොලු කර ඇති ටන්කාමල්ල කෝෆුල්ල ෝ පා පාරාව කෝෆ තමා පෙරමිද හැදුවේ පාරාව කෝ ්ර දෙවෙවැනි පෙරමිේ ැදව පරාව ගාර නස්තුව පෙරමිඩ හැදවා. ඒ වනාට දෙමියන් වහන්සේගේ මෙ නිස්සු නෙවෙ ඒ ගොල්ලු. ඉතින් අපේ රජතුමානු ඒ සුස් වහන්සේ මේ අවස්ථාවේ ඇයි පාරාවෝ. කියන ඒ රජතුමාට තමන්ව සංසන්ධනය කරන්නේ මේකයි හේතුව ලෝක ඉතිහාසේ ගත්තොත් සාමාන්‍යයෙන් ඕනම රජ කෙනෙක් ඔවුන්ගේ ඒ අශ්ව රථ ඇදගෙන යන්ද පාච්චිරණ අශ්වයන් පිරිමි සතා වඩත් පුළුවන් ගෑනු සත වඩත් පුළුවන් හැබැයි මේ පාරාවෝ කියන රජවරු නොනේ මිසරේ රජවරු ඒ අය හොඳ නුවනක් කාරයි. ඒගුල්ලෝ පිරිමි සත්තුන්ව අශ්වයන්ව පාවිච්ි කරන්න යුද්ධ වලට යකොට ගොන්ගර ුද් යුද්ධ යනකොට පාචිර ර තියෙ ඒගේ මේ ගොල්ලොම ම කාරි රේසි එකක් වගේ කරනකොට පිරිමි සතාව පාවිච්චි කරනවා. හැබැයි ඒ පාරාවෝ ලස්සනට මේ රට වටේ පොඩ්ඩක් ගිල්ල බලල පොඩ්ඩක් සංචාරයක යෙදන්න නැත්තම් පොඩ්ඩක් සැරි සරන්ද. පාවිච්චි කරන්නේ පිරිමි සතාව නෙවෙයි ගෑනු සතාාව. එතකොට මෙතන්න තිබෙන ආත්මි කාර්ථය මොනා දන්වද මිත්‍රෝරණි. අපේ රජතුමානෝ ඒසස් වහන්සේ, මේ අවස්ථාවේ පමණක් උන් වහන්සේව වක්‍රව මේ පාරාවෝ කියන රජතුමාට සමාන කරනවා වෙන්න හේතුවක් නිසා නෙවෙයි අපිව ඒ පාරාවෝ සංචාරය කරන්ඩ, ඒ පාරාවෝව එහාට මෙහාට ගෙනියන්ඩ අපිව ඒ අශ්පදිනුව අපිව පාවිච්චි කරන්න. මේක අර්ථය මනවක් දන්නවද ඒසුස් වහන්සේව මේ ලෝකේ එහාට මෙහාට ගෙනයන්ඩෝනේ සභහාව. දැමලට ඒේසු වහන්සව දන්න ති ගම්මාන තියන ඒසු හන්සේ ද ැති ටවල් තියන මද ස්වාන්සයන්නේ තින් අපිට කියන්න බෑස්වාමන ස්වාර්ගෝ බහන්සගේ සිංහසනය පොලෝ බහන්සගේ පාපුටුව හස පඩුව යන්න කියලා නෑ උන්වහන්ස බලාපොරොත්තුවෙන්නේ අපි උන්වහන්සම ගෙන අන්ඩෝන කියලා. ඒහින්දනේ මත විසි අටේ දහනමේ කිව්වේ නුම්බලලා ගොස් සකළ ජාතින් ගෝලයෙන් කරපන්න කියලා ගෝලයින් කරපාන්න කියන කාගේ ගෝලයෝ කරපන්න ත නුම්බලගේ ගෝලයෝ කරපන්න නෑනෑ නුම්ඹලා ගොස් සකළ ජාතින් මගේ ගෝලයෙන් කරපන්න. එතකොට මගේ ගෝලයින් කරන්ඩ. මව නොඹලා ගෙන අන්ඩිපේ. ඒකම එතන අදහ සමතය විසි අපි. ඒ නිසා මිත්‍රවුරරි සභහමට ලොකු වගකීමක් තියනවා ඒසු වවාන්සව ලක හැමතැනටම ගෙනිය අන්න. ඉති ම යන යන තැනට ම ඒසුවාන්සය ගෙන අන්ඩෝනේ ඔබ ය ය ැනට ඒසුවාන්සය ගෙන අන්ඩුවනේ ඉති ඒුවාන්සය බ කොමදගෙන අන්දෝන. පරිස්සම ලස්සනට ගෙන අඩෝන නිකං අර දඩ බඩ ගාල නික අරර කැඩිච්ච පාරක හුලංගිය වාහන එක යනවාගේ නැතුව? ආරාාවෝ රජතුමා ඒඒ අශ්ප දෙනුවක් ඇදගෙන යන ඒ ලස්සන අශ්ව රථේ ගමන් කරණ මෙන් අපි ඒසුස් වහන්සේව රෑගෙන යා යුතුයි කියන එක තමයි මෙතන අදහස් කරන්න හරි ලස්සනයි ඉතින් මිත්‍රෝරණ ඔබ මතකතතියාගන්න ඔබ වැඩට යනකොට ස්කෝලට යනකොට ඔබ ගවල් බැහදකිින් යනොට ඔබගේ ඥාතිීන්ගේ ගවල්ලට යනකොට ඔබ කොහේ යනකොට වුණත් ඔබ ඒසුස් වහන්සේව ගෙන යන අශ්වදිනුවක් කියන එක හොඳට මතකතියාගණ්ඩ හොඳේ ඒ නිසා ඒ වගකීම හරියාකාරව ඔබ ඉෂ්ට කළ යුතුයි හොඳයි දැම් දහවෙනි සහ එකලොස්වෙනි පද මම කියවන්නම් ආබරණ ගැන ඒ කතා කරලා තියෙන්නේ නොබේ කම්මුල් හිසකේ ගෙතීම්වලින්ද නොබේ බෙල්ල මැනික් මාලාවලින්ද ශෝභනව තිබේ රිී පොහොට්ට ඇති රන් මාලා නොඹට සාදා දෙන්නෙමුව මෙතර දෙන්නෙ මුව කියන බහ අචන එන්නේ වෙන මොනත් නෙවෙයි ඒසුස් වහන්සේ කියන මනමාලයානෝ ත්‍රිත්වයේ එකනෙක් නෙ. එතකොට ඔන්නන් වහන්සගේ ඒකත්වය තුළ බහු තුන්ෙකින් වනනි පියාණන් වහන්සේ පුත්‍රයන් වහන්ස ශුදාත්මයන් වහන්සේ එනිසා බහෝ අවස්ථාවන් වල පියාන් වහන්සේ වෙන්ඩ පුළුවන් පුත්‍රාණන් වහන්ස වෙන්ඩ පුළුවන් ුදත්මනන්හසේවෙ වන්න පුලුවන් කතා කරනකොට බහෝ අචන පාවිච්චි කරනවා දේව ධර්මානකූලව හරි ඒ නිසා ඒක මෙතන පටලොගන්රිපා නමුත් මෙතන කියන දේමුණව දන්න තුනු ේ කම්මුල් හිසකේ ගෙතිම් වලින්ද මේක ගොඩක්ම වශන ක බැලෝ මොකක්ද මෙතන කියන කිය කම්මුල හිසගේ දාන්න බෑන නේද. ඒ ඉස්්‍රායිල් මනාලියන එකැන රජ මනාලියන්. ඒ ගොල්ලෝ ආබරණ පලඳන විදිහ අපි බොඩ්ඩක් බලන්ඩෝනේ දැන් අපි දන්නවා දැන් අපේ පුරාණ කාලේ හිට සිංහල රජවරුන්ගේ බිස්සවයන් කොහොමද ඒ අයගේ රාබරණ පැළඳුවේ කියලා ඒක අපිට ගණ්ඩ බෑනේ මොකද මෙතන මේක යුදෙව්ුවන්ගේ සංස්කෘතිය යුදෙව් රජ කෙනෙක් මෙතර කතා කරන්න නිසාලමෝොන් කියලා ඉතින් මෙතැන ඉන්න ඒ කාන්තාව යුදෙව් මේ රැජිනක් එතකොට ඇය පලඳන්න ඒ මා ඒ මාලාව මුණ අද ඒ ඒ ඒ කම්මුල් හිසකේ ගෙති මොකක්දේ මෙත න මේ එනවා කන කන හරහා මේම කම්මුල නිකං අර ලස්සනට චූටි මේ රත්තරම් මාල වගේ චූටියව නිකං ලස්සනට එකන එක ඒ මට ඉතාම් මටනම් මැවිලපේන වයිති එක කම්මුල වැහෙන් නෑ. නමුත් ඒක ලස්සනට පේනවා ඉතින් දහවෙනි පදේ ඒ තියන කම්මුල් එට පසේ හිසකේ ගෙතීම් කියනවා ඉතින් දන්නවාන්නේ කොහොද නාිය විශේෂෙන්ම රජ මනාලියක් කොහොමද එද කරන්න කියලා ඉති ඒ ලස්සන්න ගැන තමයි කියන්නේ එතකොට නොමේ බෙල්ල මැණක් මාලාවලින් ද ශෝභනව තිබේ මැණක් මා මැනික් මා පල නනවා කියලා දැන් මෙතැති මමි එකදයක් කියන්න ඕන මත්‍රවරණි ක්‍රස්්තියාන අය රත්තරම් පලඳින්න්න පුළුවන්ද. දැන් සමහර සභහන් වල ඉන්න කටේ රත්තරම් අන්දි නෑන රන්න ආබරන නෑන ආබරනම අද නෑනේ. ඉති මගෙන් බොහවාය අහනෝ පාස්ට අපි ආබරණ පලදිින්න්න පුළුවන්ද ැරිද කියලා. දැ ඕකට මම රජුවම උත්තරයක් දෙන්නේ නෑ. මන්දිහබලන්න ම ආබරණනාදීන. ගේ භාරාව මාලා ආරවාම අදීනවා මගේ ද අඳීනවා දැ මම දේවධර්මාචාර්යවරේ හැටියට ම යිබලාලන කොලො මන්දන්නන මට ප්‍රශ්යක්ක් නැ කියලා හැබැයි රන් ආබරණ පලන්දිී නැති අයවානේ දේ ගොලටම ගර කරනු.ඒගොල කියන ඒ ගොල්න්ගේ දැහිල්ලු එක ගොල්ලන්ගේ කැපවීමලු ඒක ගොල්ල දිවන් වහන්සේ ගොල්ල අතරතිබෙන ගිවිසුමාක්ලෝ ඒ ඔක්කොටම මම ගරු කරන. ඔබ මගින් ප්‍රශ්නයක් ඇහුවෝත් මම දිය හැකි නැත්තම් දින උත්තරේ මනත්දනද මේක මූලධර්ම දාසයෙන් එකක් නෙවේ. මූලධර්ම දසයෙන් එකක් නම් නං හරියටම කියන මේක නේ මේක තමයි කියලා මේක හිෙම නෙවෙේ. එනිසා ඔබ යන සභාව රන් ආබරණ නොපලදින සභාවක් නම් ඔබ කරුණ කරලා රාන් ආබරණ පලදිින් දෙපා ඔබ යන සභාව, රන්නාබරණ පලදින සභාවක් නම් පලදිට කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි දෙපාර්ශවයට මම කියා දෙයක් තියෙනවා. එකාට එක දොස් කියයාගෙන දෝෂාරෝපන පවරගෙන ඔබ යම් දෙකරන කොරන්න අබර නන්දි නැතන් අි ැව ඉන්න ඔබ යිබල් පද තියාගෙනඉන්නව ඇතිනි ඒවා පාවිච්චි කරගන අනිත් පාර්ශ්වය කොන්කරන්්ඩ අන්ඩිපා ගොල්ල දන්නන්නේ අපි දන්න කියල කියන්ඩිපා රන් ආබරන අදී නැති මනිස්ු ආබරන අන්ද මිනිස්ු බල උඹල ස්ර්ගටයන්නනය කවදාවත් උඹල ශුද්ද කමන උඹලලාදමයන් වහන්සර කැපවවෙලාලන අපිගේ කියලා විිනිශ්්‍ය කරන්න එපා. රන් ආබරණ පලදින මිනිස්ු පලදදි නැති මිනිස්ු හබල උඹලට වචන හරිර දන්න ඹල නාගන උඹල නිකන් නස්තිේන අප රාධී ැිිය බලපං අපිෂෝකක ඉන්නවා කියලා ඔබ නිකං පන්ඩිත කතර කතා කරන්නත් එපා. රන් ආබරණ, පලඳින්ඩ ඕනේ ඒවාගේ කිතුණු සමාජයක ඔබ ඉන්නේ එවැන් සභාවක ඔබ ඉන්නේ නම් පලදිින්ට ප්‍රශ්නයක් නෑ එසේ නොවෙයි පලඳින් නැති සභාවකඉන්නේ එක අපේ මූල ධර්මයක් එක අපේ හැසිරීමේ රටාවක් අපේ කැපවීම ඒකට සම්බන්ධයි කියලා ඔබ කියනවනම් නියමයි ඒක ඉවිදියට කරන්න තින ප්‍ර්න දන සහ ස භාවනට මංගේ යන් පසතවන් මන්දන්නේ. ඔය සහර රටවල්ලවට මං ගඉල්ල ලොකු මෙ වේදිකාවල ගිල්න්න දේශකය හැට ඉදගත්හම තම මං බලන්නේ දස් ගනම් මිනිස්සු අතර මේ වේදිකාවම විශාල දේව ගැති පිරිසක් ඉන්න කවුරුත් මුද්දක්වත් ඇඳලනෑ මං විතරක් මුදු දාගෙන ඉන්න මං හිමියට. නොඔොඩි නැතුව මේක හිමීට ගලහල සාක්්‍යදාගන්නවා ඇයි අපි අනෙ මිනිසන්ට කරදර කරන්නේ හැබැයිට උනතරං විනිශාරමව ැබිලතිෙනවද සහර කියයන පහසරේ වා චර හොඳ දේශනා කරන ය පිටිලු කාංශිරවායක්. හැබයි ඔයා මුදු දානවා. ඔයා ාරයමගේ භාරිාවට එල්ල කෙනවාන මේ බලන්න ඔයාගේ මහත්තයක් කොච්චර දේවධර්මය පිබඳව බයිබල පිබඳව දන්න මුස්්‍යේෙක්ද හොල කොච්චර කැපවීමක් සේවය කරනවා ඉතින්වා යනට රත්ර අඳිනවානය කියලා. ඒ වගේ විනිශ් කරන්් එපා දෙපාර්ශවයම එකට එක බැනගෙන එහෙම කරන්න් එපා. තමන් යන සභහම ොද ගන්නන්නේ ඒකට හරි අන්න ඔබ වැඩ කටුතු කරන්ඩ මෙතන්නේ ඒක නි කිය තියෙන්නේ මෙතන කියලා තිෙන්නේෙ මනමාලය මනමාලියව රසවිඳිනවා බලන්ඩ ඔයා කොච්චර ලස්සනද කියලා. දැන් එකකොලොස්වෙනි පදේමෙන්න්න මෙහෙම කතාවක් කියනවා. රිඩ පොහොට්ට ඇති රන්මාලා, ොබට සාදාධන්නෙමුව මොකක්දේ පොහොට්ට වෙනමුණත් නෙවෙයි. මේ කනේ ලස්සනාබරණයක් මේ ඉස්ශ්‍රයිල් කාන්තාවන් අදි නො විශේෂෙන් මනාලියන්න අඳනවා. ඒ ගැන තමයි මෙතන කියලා තියන්නේ. හිති මේකට මව ආර්මිකර්තයක් දෙන්න කැමති දැ විශේෂෙන් මෙවේ නමය දහය කොළ හමේ පද. අපි අර්ථකතනය කරන කොට දැේ ගේ වැඩ සටහන බලන සහරු න්නවා බයිබල් විශාධවරන්න බදන්නවා හම ටක් ල ත්තියන ැ යිබල අර්ථකතනය කරන්න කොමද කිය ඉතිගේ න් ආත් මක අර්ථකතන. ඇතකොටමට, මේ ආකාරව මේ කාවිය මේ පොතක්නේ කාව පොත් අපි අර්ථ කතනය කරනකට දේවල අපි හැකිලට ගන්ඩෝන. හැම්ම වචනයක්ම අපි ආත්මීකව. අපි අර්ථකතනය කරණ්ඩත් හොඳ නෑ ලිටරල් ක්‍රමයට නිකං ඒ අර පදේ කියන විදිටම අපි ඇර්ථකතනය කර්ඩත් හොඳනෑ ඉතා ප්‍රවේශමෙන්න්නේ එක කර්ඩෝනේ මෙතැන්ද එකකලොස් වෙනි පදේ ගැනට කියන්න කැමතිමිත්‍රවරණ මේ මෙතන ආත්මිකර්ථයක් තියනවා එනම් ඒ ආත්මිකර්ථය ගැනම ඔබට විග්‍රහ කරන්ඩ ඔබව ගැන යන්නම් ගීතාවලි එක සය දහ නවේ එක සය එකලොස්වැඩි පදයට. එක සය දහ නවනි ගීතාවලිය එක සය එකලොස්වැනි පදය. ඔබගේ ශික්ෂා සදාකාලයට උරුමයක් කොට ගතිබි. මක්නිසාද ඒවා මාගේ සිතේ ප්‍රීතිය කියලා. මෙතන ඔ ශික්ෂා කියල කියලා තිය හිත කියන හැබරයව් වචනය එක වචනය. දෙවන් වහන්සගේ වචනයට ඒ සමාන කරලා තියෙනවා. ඉතින් මම කියන්න කැමති මෙතන අදහස් කරන්න කොළොස්වෙන පදේ මනමාලයා කැමතිවෙනවා. මන මාලියයට කතා කරන්න මන මාලියය මං කතා කරන එක අහන් ඩෝන කියලා. දැපි දන්නවා මිත්‍රරන්නේ අපි ආලයේය දෙෙන කාලේ පිරිමියා කතා කරනවා කාන්තාව අහංගන්නවා. කසාද බැඳපු අලුත්ත ගෑණී කතා කරන්න පටන්ගන්නවා පිරිිමියා කට වහගන්නවා. ටික කාලයක් ගයාම මූයි අරකී දෙන්න එකට කතා කරනවා මුළු ගමම අහංගෙන්න්නවා. හොඳේ දැයි. මෙතන මනමාලයක් කියට ආහදන්න එමුණක් දන්නවාද මම කතා කරන එක හන්ඩ කියලා මමුකද සාමාන්‍යය අපි දනව ඕනව සංසෘතියක ගෑනූ කතා කරන්න ආසයි. ඒක රහෙන්ට පත හහිමතව වනස මවල තිය ැිවනේද. ගෑනුට හරි ආසයි කතා කරන්න. ඇති ක්‍රස්ති්‍යයාන අය කිව හම මනමාලයකකිවවා අපිත් ගෑනුනේ අපි තිතින් කතා කරන්න හරි ආසයි. දෙව හසර යනකොට. මේ ්‍රස්ටයා යිදිහහා ලන්නඩ ගොල්ලො පටන් ගත්ත වෙලේ නම් ඉවර වෙනකන් දෙවනන්දර කතා කරන කරන අ කර ජ්‍යාත්ඥා කොරකොරකොර කොර ඉන්නවා දෙවන් වහන්සට කතා කරන්නට ඉඩ දෙන්න. ගයිබල කියවනකොටනම් හද්දසියෙන් කියවනවා. එහෙම නෙවෙයි. අපි දෙවියන් වහන්සේගේ වචනය අහන්ඩ කැමැතිවෙන මිස්ු ෙන්ඩ නේ මිත්‍රවරුණණ මම පෙන්ත කොස්ට පාසකෙන ැටියට දර්ශන ශ්වාස කරනවා. ස්වප්න විශ්වාස කරනවා අනාගතවාක් කිය විශ්වාස කරනවා. මේ හරහා මේවා හරහා දෙව නසපිට කතා කරනවා කරමං විශ්වාස කරනවා. හැබැයි දෙවන්හන්ස සැබිට මෙච්චර ලොකු බයිබලයක් දීල මේකින් කතා කරලා තියෙද්දී. අපිට ආරවා අවශ්‍ය නෑින් අපට තේරුම් ගණ්ඩ බැරි දේවල් තිබ්බන කමක් නෑ. ඒ වගේක් එහෙම දෙව නසපට කතා කරන්න. මේ ම ෆස්ක් පාච කරන මට ෆෙස්බුක් කකවට් තිබට ම අහෙමේයනකොට මං ෆොට එකක් ඇරගෙන අපි සහෝදරීකුට මං යවනවා ඒ සහෝදරය තමයි අර මධරනවාගේ ධදාන යන්න මංම හිටය අනවා හේටයනවා කියලා. එඒනිසා මේ ෆස්බු කරහ මගත්තක් කතා කරන්න කැමතිවෙනය දැනගඩ ම නෙවේ ෆස්බුක් එක එන්නේ එක මගේ ෆස්බු එකක වඋනාාට ඒවට ඒම ෆිස්බුක් එක පොඩ්ඩක් බලං හිටිය තවයි කියනගේ ෆෝර් එක හරහා එක හාදෙක් තමංව ප්‍රපේතවරයා කියලා කියගන්න මනුස්සෙක් පිට මනුස්සේ ලයි ඇවිල්ලෑම් මිනිහ කතා කරනවා මිනිස්සුන්ට අනාගතවක්ය දීගෙන ඉතිං අර ඒවා එන කොමෙන්ටස්මම් බැලුව සමහරු තමන්ගේ නම ප්‍රකාශ කරලා කියෙනවා අනේ මට මුණෝධද වන්ස කියන්නේ මට කියන්ඩකො කියලා ඉතින් මේ අකත් ගොනාට අදනවා එගොලට අර අරකෙන් බල මිරියම් ඔයාට දෙවනවංස කියනවා ගිහිතේ තියනෙක උන්වහන්සර දන්නවාලු අයිූ ගොනාට අන්ද අන්ද ඉන්න ඕන හම නගතත්්‍රවරයෙක්ම වැරදි ඔයගේ කියලමක් කියන්නෑ. නමුත් ඔබ ඕ අපස්සයන් නැතුව වචනය පස්සයන්ට. වචනය කියවන්. වචන කියවනකොට හදදිසියෙන් ද ගෙන මෙචර පරිච්චේද ප්‍රමාණයක් මං අද වැරකරන් ඩෝන කියල කියවන්න නැතුව. හදිසි නැතුව ඕනම දෙයක් මනමාලයා අපිට කියන්න කැමතිවෙන දේ. හදිසි නොවී අපි. කියවට පටන්ග ෝනි විශේෂයෙන්ම අපි ලේකම් පොත වගේ පොතකට ගියාන්න ංලා ස්තුවක් කියෙනවා. අරය මෙයාව වැදුව මෙ අරයාව වැදුව කියලා ති අපි දන්නය කධන අරය කද කියලා හවා සිහල නං නිෙවෙනි දිව උලුක්වෙර නං නවතියෙන්. ඉතින් සමාරලාට හෝ අපි පහුකරගෙන අපි ගීතාවලිය පැත්තට යනවා අපිට ආසා කරන පැතිවලට යනවා බයිබලේ එහම නැතුව දැන් සමරලාට මනමාලයාට, තියෙන වඩ පුළුවන් කියන්න දේවල් කට්ටිය ගැන මනාලියට එක දාලනෑ එය දන්නෙත් නෑ. එවනට එයා කියනකොට මෙ ආසාවෙන් අහන්ඩෙපැ. ඒවගේ අපේ මනමාලයා නෝ ඒසුන් වහසේ උත්පත්තිය එකෙහිදන්. එල්ලි දරව් විසි දෙකවෙනවා බලන්ට මෙච්චර ලොකු වචනයක් දීලතිය එද ඒ එක තියෙන හැම දෙයක්ම හදිසි නොවී ලස්සන හන්්ඩෝනේ තකට වහස කිව්වනන් අපි ලකම් පොතකට වගේ කි හිල්ල මේ අර්රයා මෙ අාව වැදුව කියලා ස්වාමි එහමුතු. අපි අරයවත් න්නෑ මෙයවත් න්නේ අදාල නෑ. අපි කියන්නු නවා හෙමද. ඉට පස්සේ අර තමරානි ්චික්ක නෝව ඇතුව. ඒ වගේ අපි හදිසිේ නොවී වචනය ඉගනගත්තොත් ඒක අර ආබ්‍රනාාදී අලංකාරයෙන් යුක්ත වූ කන් දෙකක් වගේ මනමාලට පේනවා කියලා තමයි මිත්‍රෝ වෙතන කියලා තියෙන්නේ. හොඳයි ඒනම් අපි මේ හතරවෙනි කොටස් දැන් අපි නිමා කරමෝ. ඊළඟ කොටසේ මම පළවෙනි පරිචේද ඉවර කණඩ ැතිවෙනවා. අපි ොලොස්වෙනි පදීන්ද ලා අපිට පුළුවන් දා හත්වෙනි පදේ වෙනකම් අපි ඉගනගෙන පළවෙනි පරිචේදය ඉවර කනන්න ඒනං මිත්‍රෝරණ සන්තෝසින් ගිහිෙන්ඩ දෙවන්හසෝඔබට ආශීයටවාද කරන සේක්වා. ආමෙන්.